අපි දන්න විදිහට මිහිතලයේ උණුසුම් වීම නිසා උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ තියෙන අයිස් තට්ටු දියවෙනවා. හිමාල කඳුකරයේ තිබෙන ග්ලැසියර් හා හිම දියවෙනවා. මේ සියලු ජලය එකතු වන්නේ සාගරයටයි. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙද්දී සාගර ජලය ප්‍රසාරණය වීමත් සිදු වෙනවා. ඒ මගින් සාගර ජල මට්ටම ඉහළට එනවා. මේ වගේ ලෝකයක් විදිහට මිහිතලයේ උණුසුම් වීම නිසා අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන අනෙකුත් අර්බුද මොනවාද? ඒ වගේ අර්බුද රාශියක් තිබෙනවා. සරලව කිව්වොත් මිහිතලයේ උණුසුම් කිරීම කියන්නේ මිනිසා විසින්ම මිනිසාගේ වළකපා ගැනීමක්. සාගර ජල මට්ටම ඉහළ ගියාම පහත් බිම් මොහොතට බිලි වෙනවා. සමහරක් දූපත් රටවල් මුළු මඩින්ම මොහොතට බිලි වෙනවා. රටවල් ඇතුළේ තියෙන මිරිදියට කරදිය මිශ්‍ර වෙනවා. මිහිතලයේ උණුසුම් වෙන්න වෙන්න වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. මේ සතවර්ෂය අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය මීට අවුරුදු 150කට උඩදී තිබුණාට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 3ත් 4ත් අතර අගයකින් ඉහළ යන බව විද්‍යාඥයන් පවසනවා. එවිට තව තවත් වගාබිම් විනාශ වෙනවා. මහා දුර්භික්ෂන් ලෝකේ ඇති වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී මැසි මදුරු ගහණයද ඉහළ යන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. එමගින් ඩෙංගු, මැලේරියා වැනි වසංගත රෝග ව්‍යාප්තිය වැඩි වෙනවා. බහුතරයක් දුප්පත් ජනතාවට බීමට ජලය, කෑමට ආහාර නැතුව මිය යන්නට සිද්ධ වෙනවා. මේ දේශගුණික විපර්යාස ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොමද? දේශගුණ විපර්යාස ශ්‍රී ලංකාවට බලපාන අන්දම ක්ෂේත්‍ර කීපකින් අපට දකින්නට පුළුවන්. පාරිසරික උෂ්ණත්වයේ ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම, දිගු කාලීන නියඟය, අනෝරා වැසි, නිරන්තර නාය යෑම, අසාමාන්‍ය අකුණු ගැසීම්, ආහාර සැපයුම බිඳ වැටීම, පිරිසුදු පානීය ජල සැපයුමට හානි සිදුවීම, ජෛව විවිධත්වයේ විනාශ වීම, මානව සෞඛ්‍යයට වන අහිතකර බලපෑම, මේ සියල්ල අපි එකින් එක පැහැදිලි කළොත් ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික රටක්. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම අපේ රටේ කෘෂිකර්මාන්තයට දරුණු ලෙස බලපානවා. වහින්න ගත්තම ඉවරයක් නැතිව වහිනවා. පායන්න ගත්තහම ඉවරයක් නැතිව පායනවා. දැන් දැන් අපේ ජන සමාජයෙන් මේ වගේ කියමන් අපිට නිතර ඇහෙනවා. අපේ රටේ වීවගාව සිදුවන්නේ යල මහ කන්න ක්‍රමය අනුවයි. එය සම්බන්ධ වී ඇත්තේ වර්ෂාපතන රටාව සමගයි. අපේක්ෂා කරන කාලයට වැසි නොලැබීම සහ වියලි කාලගුණයන් නොපැවතීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන දුෂ්කරතා අපිට දකින්නට ලැබෙනවා. අන්ත නියඟයත් අන්ත වැසිත් මේකට උණුසුම් වීමේ ප්‍රතිඵලයක්. තද වැසි නිසා ජල කැලේ මැති වී පස සෝදා යනවා. යටිතල පහසුකම් විනාශ වෙනවා. ජීවනෝපායන් වලට බලපෑම් එල්ල වෙනවා. පස්සේ සාරවත් භාවය සිදී යාමට මේ තත්ත්වය හේතු වෙනවා. උෂ්ණත්වයේ වැඩිවීම අපේ රටේ වගා කරන රෝගවල ගුණාත්මක සහ ප්‍රමාණාත්මක භාව අඩුවීමට හේතු වෙනවා. ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඉදිරියෙන්ම සිටින රටක්. අපි මුලින්ම කිව්වා වගේ මිහිතලයේ උණුසුම් වීමේ ප්‍රතිඵලයක් විදිහට සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් අපේ සංචාරක කර්මාන්තයට මරු පහරක් වදිනවා. වෙරළ ඛාදනයෙන් සංචාරක ආකර්ෂණයන් විනාශ වෙන්න පුළුවන්. ඒ විතරක්ද, වෙරළාසන්න වෙසෙන මිනිසුන්ගේ ජීවිතවලට අත්වන ඉරණම, අපේ වරායවලට වෙරළ බඩ මාර්ග පද්ධතියට වන හානිය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ දිස්ත්‍රික්කයට පානීය ජලය සපයන්නේ කැලණි ගඟෙන් ලබා ගන්නා ජලය ඇසුරෙන්. සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් මිරිදියට කරදිය මිශ්‍ර වෙනවා. එහි අර්ථය නම් අප පානය කිරීමට ගන්නා ජලයටත් මුහුදු ජලය එක්වන බවයි. මෙම තර්ජනය අද හංගල දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. අතීතයට වඩා ස්වභාවධර්මයේ විපරිත බව ගැන අපේ වැඩිහිටියන් නිතර පවසනවා. අඛණ්ඩව ඇතිවන අකුණු ගැසීම්, නාය යෑම් ආදී අපටත් මේ තේරුම් ගන්න පුළුවන්. මෙම අකුණු ගැසීම් සහ නාය යෑම් වලින් විශාල ජීවිත සංඛ්‍යාවක් අපේ රටට අහිමි වී තිබෙනවා. ඒ අනුව තවදුරටත් මිහිකත උණුසුම් වීම හෝ එහි බලපෑම් හෝ අපට දුරස්ත දේවල් ලෙස සැලකිය නොහැකියි. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් සුවිශේෂී රටක්. ස්වභාව ධාමයේ සමතුලිත පැවැත්මට ජෛව විවිධත්වයෙන් ඉටුවන්නේ මහා මෙහෙවරක්. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම ලෝ ප්‍රකට අපේ ජෛව විවිධත්වයේ විනාශ වීමටද හේතුවක්. දේශගුණ විපර්යාස රටේ ආර්ථිකයට කරන අහිතකර බලපෑම් සුළුපටු නොවේ. අපේ රටේ වරාය පද්ධතිය විශාල ධනයක් ජාතික ආදායමට උපයා දෙනවා. සාගර ජල මට්ටම ඉහළ යෑමෙන් වරායන්ද තර්ජනයට ලක් වෙනවා. මෙම තර්ජනය ධීවර වරායන්ට එකසේ බලපානවා. අනෙක් විශාල අනතුර තමයි අම්ල වැසි ඇතිවීම.
අම්ල වැසි සම්බන්ධ ඉතා මෑත කාලීන අත්දැකීම් අපට තිබෙනවා. ඉන්දියාවේ ටාජ් මහල් වැනි ලොව සුපතල නිර්මාණවලට අම්ල වැසිවලින් හානි සිදු වෙලා තිබෙනවා. ඒ අනතුර අපේ රටේ සීගිරි විදුසිතුවම් ඩාගැප් සහ අනෙකුත් ශ්‍රේෂ්ඨ ඓතිහාසික නිර්මාණවලට සිදු නොවේ යයි කිව හැක්කේ කාටද? මෙතනදී අපි තව කරුණක් තේරුම් ගත යුතු වෙනවා. එනම් වර්තමාන දේශගුණ විපර්යාසවලට මුහුණ දෙන්නට තරම් අපේ රටේ යටිතල ව්‍යුහය ප්‍රමාණවත් නැති බව මෙය උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කළ හැකියි. අනෝරා වැස්සකින් පසුව උතුරා යන කැඩි බිඳී යන කාමු සහ අපවාහන පද්ධති නාගරික ප්‍රදේශවල සුලභ දර්ශනයක්. ඒවා නිර්මාණය කර තිබෙන්නේ අපේ රටේ සාමාන්‍ය වර්ෂාපතනයන්ට ගැලපෙන ලෙසින්. නමුත් දැන් එම යටිතල පහසුකම් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එම නිසා ඉහත තත්ත්වයන්ට ගැලපෙන ලෙසින් ඒවා සකස් කළ යුතු වෙනවා. අනිවාර්යෙන්ම ඔව්. අනෙක් වැදගත්ම දේ තමයි ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පවසන ආකාරයට ඉදිරියේදී මධ්‍යම පළාතේ සහ යාපන අර්ධද්වීපයේ උෂ්ණත්වය විශාල ප්‍රමාණයෙන් වැඩි වෙනවා. එසේ සිදු වුවොත් මධ්‍යම කඳුකරයේ තිබෙන ජල උල්පත් සිඳී යනවා. එය අපේ රටේ කෘෂිකර්මාන්තයට අනතුරුදායක තත්ත්වයක්.